ගීතාවලි අධ්‍යනය කරන්න අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. 33 වෙනි පරිච්ඡේදය වෙතට අවධානය යොමු කරමු. ගීතාවලිය 33 මුදනු ලැබූ සෙනගගේ ප්‍රශංසාව. ධර්මිෂ්ඨේනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වූ ප්‍රශංසා කිරීම අවංකයට බොහොන්නේය. ඔබොන්නේය. වීණාවෙන් ස්වාමීන්ට ස්තුති කරා. තත් දවසේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියා. උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනා කරා. මහත් ශබ්දයකින් දක්ෂ ලෙස වාදනය කරා. මක් නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය. උන්වහන්සේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය. උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවන සේක. පොළව ස්වාමින් වහන්සේගේ කරුණා ගුණයෙන් පූර්ණය. ස්වාමින්ගේ වචනේ ආකාශයේද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සීලු සේනාවද මාන ලද්දේය. උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවක් ගොඩක්සේ රැස්කොට ගැඹුරු ජලයන් ගබඩාවල නිදන් කොට තබන සේක. මුළු පොළව ස්වාමීන්ට බය වේවා. ලෝවැස සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි බයෙන් සිටිත්වා. මක් නිසාද උන්වහන්සේ කතා කළ පමණින් ඉෂ්ට විය. ආඥා කළ පමණින් ස්ථිර විය. ස්වාමීන් වහන්සේ ජාතින්ගේ මන්ත්‍රණය නිරර්ථක කරන සේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතුවිලි නිෂ්ඵල කරන සේක. ස්වාමීන්ගේ මන්ත්‍රණය සදා කාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය. ස්වකීය දෙවියන් කොට උන්වහන්සේ ඇතුළුව සියලු ජාතීන්ද උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනගද ආශිර්වාද ලද්දෝය. ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට බලන සේක. සියලු මනුෂ්‍ය පුත්‍රයන් දක්නාසේක. උන්වහන්සේ සුවකය වාසස්ථානයේ සිට පොළොවවාසී සියල්ලන් දෙස බලන සේක. ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේ මෙය. උන්වහන්සේගේ සියලු ක්‍රියා සලකන්නේ උන්වහන්සේ මෙය. මහත් සේනාව කන්නකොටගෙන ගැලවුණු රජෙක් නැත. බලසම්පන්න මිනිසෙක් තමන්ගේ මහත් ශක්තියෙන් නොගැලවේ. ආරක්ෂා පිණිස අශ්වේ නිෂ්බලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොකලවන්නේය. බලව ස්වාමීන් කෙරෙහි බය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගලවන පිණිසත් දුර්භීක්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත් උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ. අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. අපුන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාස කළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. ස්වාමීනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයේ ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා. මනුෂ්‍යයන් තමන්ගේ බලය ගැන සිතමින් සිටිනවා. රජවරුන් තමන්ගේ සේනාව, තමන්ගේ ධනය, තමන්ගේ යුද ශිල්ප සහ යුද ඥානය ගැන උඩඟු වෙමින් ඒවා තුලින් ජයග්‍රහණය බලාපොරොත්තු වෙමින් සිටිනවා. නමුත් දාවිත් කියනවා තමන්ගේ බලය සහ තමන්ගේ යුද ශක්තිය කරන කොටගෙන ජයගත් රජ කෙනෙක් නැහැ. ස්වාමින් වහන්සේ ජය දෙන්නේ කාටද? ජය හිමිවන්නේ ඔහුටයි කියලා දාවිත් ලියනවා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ උරුමය විදිහට කුමන හෝ ජාතියක් වෙන් කරගන්නවද? ඒ ජාතිය ඊටාම භාග්‍යවන්තයි. ඔවුන් ඉදිරියේ කෙලින් සිටින්නට අනෙකුත් කිසිම ජාතියකට හැකියාව ලැබෙන්නේ නැහැ කියලා දාවිත් කියනවා. එම නිසා උන්වහන්සේ විසින් තෝරා පත් කරගෙන සිටින උන්වහන්සේගේ සෙනගට දාවිත් ලියනවා, නුබලා දැන් සෘජුව ඉඳගෙන දෙවියන් වහන්සේ කියපු මාර්ගවල නිසි අයුරෙන් ගමන් කරන්න.
එවිට නුඹලාට විරුද්ධව සිටින්නට කිසිම බලවන්තයෙක්ට හැකියාව ලැබෙන්නේ නැහැ කියලා දාවිත් තමන්ගේ මත්දැකීම් වලින් මේ ගීතිකාව රචනා කරනවා. මීළඟ වතාවේ අපි 34 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරමු. ඔබට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක like කරන්න. අපි මේ වෙලාවේ ඔබෙන් සමු ගන්නවා. ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.